ඉස්සර අප්පච්චි අම්මයි දෙන දෙමාළු වල නිදි මරනවා අපි දැන් අපි තුන් දෙනා වන්ටි කරවලා සතුටුයි යන්න වචන නැහැ ගොඩක් පිං අපි වගේ තවත් මේ වගේ අසරණ මේ අසරණ පවුල් වලට ඉවසක් හදා ගන්න මේ මාමලා නැන්දලා ඔක්කොටම තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි කියලා ප්‍රාර්ථනා කරනවා ආයුබෝවන් පවුර අපි ඔයාලට මතක ඇති මීට මාසයකට කලින් මේ සොඳුරු නිවසට ආවා නෑ මේ නිවසට නෙමෙයි අපි ආවේ සාරි එල්ලගෙන හිටපු නිවසකට ඉතින් සාරි එල්ලගෙන හිටපු නිවසකට අපි ඇවිල්ලා මේ අයට අපි බලාපොරොත්තුවක් දුන්නා අපි කිව්වා මේ නිවස හදලා දෙනවා කියලා මොකද අපි ආවන් පස්සේ මේ නිවසේ හිටියේ තාත්තා තාත්තා ආබාධිතයි ඒ වගේම අම්මා ලොකු දුවෙක් චූටි දරුවෝ දෙන්නෙක් ඉතින් ඔයාලා දන්නවා අද කාලේ ලංකාවේ සාමාන්‍ය ගෑනු දරුවෙකුට තියා පිරිමි දරුවෙකුටවත් නිවසකවත් ඉන්න බෑ. ඉතින් මේ නිවසේ කිසිම ආරක්ෂාවක් තිබුණේ නැහැ. පවුර අපි ඇවිල්ලා පොරොන්දු වුණා මේ නිවස ඔයාලට හදලා දෙනවා කියලා. ඉතින් අපිට තිබුණා එදා ඇවිල්ලා මේ කට්ටියත් එක්ක කතා කරලා මෙයාලගේ දුරකථන අංකයක් කාට හරි දීලා යන්න. එහෙම වුණා නම් මේ නිවස අදත් මේ තත්ත්වේ තමයි කවදාවත් මේ නිවස හැදෙන්නේ නැහැ. ඉතින් අපි මේ බර අපේ කරට අරන් අපි යම්කිසි පුද්ගලයන්ට විවිධ පුද්ගලයන්ට ආරාධනා කරා මේක මේ නිවස හදන්න ඕන මේකට උදව්වක් දෙන්න කියලා. ඉතින් අපිට විදේශගත ඉන්න වෙලා ඉන්න රට විරෝ වගේම ලංකාවේ හිතක් පපුවක් තියෙන මිනිස්සු මේ දේ බැලලා අපිට උදව් කරා. ඉතින් අපි ගැන විශ්වාස කරලා එයාලා අපිට ආධාර කරා. ඉතින් මේ විශ්වාසය රැකලා අපි මේ දුන්න මුදල් වලින් මේ නිවස නිම කරා. ඉතින් ඔයාලට අපි අද මේ නිවස මෙයාලට බාර දෙනවා. ඉදිරියේ වැඩ කටයුතු අපි ඉදිරියට කරගෙන යනවා. අපිත් එක්ක ඉදිරියට රැඳිලා ඉන්න මේ වගේ සමාජ සේවා මේ වගේ වැඩ කරන්න ඉදිරියටත් අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා බොහොම ආදරෙන් ඉල්ලනවා. ගොඩක් ස්තුතියි. सत्यावंत අපිට උදව් උපකාර කරලා තියෙනවා අපිට ශක්තිය දීලා තියෙනවා එහි ආරම්භක මොහොතයි මේ මොහොත සිද්ධ වෙන්නේ මායසු මංගල පිරිවෙනේ වයින් ප්‍රලාතේ ප්‍රධාන උපසංගනායක පොල්පතුගම ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකාධිකාරී මායිය ශ්‍රී සුගත දහම් පහසලේ ප්‍රධාන ආචාර්ය අපේ ගෞරවනීය නායක හඳුරුනි දැති සිටින් මෙත් සිටින් මේ මොහොතේ තමත් ගෞරව නුභාවසි පිළිගන්නෝ ඒ වගේම තොන්නිලුව අපේ කටුගම්පලපල සුගතාරාමය අපේ ආඳුරණි අපේ තමත් ගෞරව මෙසිතින් නුභාවසි මේ මොහොතේ පිළිගනු ලබන පළමුවෙන් අපේ තියෙනවා චාරිත්‍ර සම්ප්‍රදාන කුලව ඒ ආගමික වතාවත් උච්ච සිද්ධ කිරීම සඳහා මේ අවස්ථාවට වැඩම කරවන ඒ ගෞරවනීය මහා සංඝරත්න අපේ ගෞරවනීය නායක හාමුදුරුවනේ ඔබ වහන්සේට අපි තම මිසිතින් ආරාධනය කරමු මේ ආගමික වතාවත් උච්ච සිද්ධ කරලා දෙන්න සියලු දෙනාට තෙරුවන් සරණයි හොඳයි හැම දිනාටම සම්මා සම්බුදු සරණයි කවුරුත් එහෙමනම් පන්ති සමාදනය සඳහා තේවරක් නමස්කාර කරන්නට නමස්කාර කියන්නේ පන්තිල් සමාදන් වීමට නමස්කාර කියන්නේ ශාදුනාට පවත්වන නමස්කාරය කියන්නේ
Dhamma sambuddhasse namo tassa bhagavato arahato dhamma sambuddhasse iti piso bhagava te han sanma sambuddho vidyacharana sampanno sugat Lope vidhu anottaro purisa dhammadara Sattva deva manussana buddho bhagavati Svakato bhagavata dhammo sangdithe go akani puri Asi go upanai go සංවිධානය මගින් කරන සත්‍යවන්ත කටයුතු හමුවේ අදත් උන්වහන්සේ මේ ස්ථානයට වැඩම කරුවා මහා සංඝරත්නයත් එක්ක ඒ අවස්ථාව සමගාමී කරගෙන මේ අවස්ථාවට සහභාගී වෙනා පොල් පිටුක පොලිසියේ පොලිස් ස්ථාන අධිපතිතුමා නියෝජනය කරමින් එස්.අයි. අපේ ජයසූරිය මහත්තුමා ඒ වගේම මේ වසන් බාරව කටයුතු කරන අපේ නායක ආන්දරුනි ඒ වසන් බාර නිලධාරිතුමා අපි ඇත්තෙන්ම මේ වගේ පොලිසිය දිහා අද ගොඩක් දෙනෙක් දකින්නේ ඉතාමත් වැරදි කෝණයෙන්නේ හැබැයි මේ වගේ සත්‍යවන්ත මිනිස්සු මේ සමාජයේ අපිට හම් වෙන බොහෝ අඩුයි නමුත් මේ වසන් බාරව කටයුතු කරන ඒ පොලිසිය අපේ නිලධාරිතුමා ඇත්තෙන්ම මානව දයාවෙන් පිරුණු ඉතාමත් සිතක් ඇති මේ සමාජ සත්කාර සේවයට මේ පුංචි නිවහන ඉදි කරන්නට ලොකු කැපවීමක් කරා අපි ඒවා සිහිපත් කරනවා ඉතා ගෞරවයෙන් ඒ වගේම අපේ නායක හාමුදුරනි අපිට හම් වෙනවා තවත් ඉතාමත් සොඳුරු මිනිසෙක් ඒ තමයි මේ ප්‍රදේශයේ පොල්පිටුකම දිසා රෝහලේ අපේ වෛද්‍යචාර්ය පුදුබ ඩොක්ටර් මම හිතන්නේ මේ ප්‍රදේශයේ ජන හදවත් තුළ බොහොම ආදරය දිනාගත් වෛද්‍යරෙක් මේ ප්‍රදේශයට ලොකු සම්පතක් වෙලා තියෙනවා අපිට එතුමාගේ මේ ලේංගතු හදවත මේ පුංචි සොඳුරු මිනිස්සුන් මේ පුංචි නිවහනට මේ පුංචි දරුවන්ගේ මේ පුංචි නිවහන ඉදි කරන්න ලොකු දායකත්වයක් දෙනවා ආසල් යන දරුවන්ට දුප්පත් පවුල් වලට ඇත්තෙම සෙරපුදු ගන්න බැරි දරුවෝ ඉන්නවා බෑකේක ගන්න බැරි දරුවෝ ඉන්නවා අපි එදා ඔවුන් වෙනුවෙන් ලොකු සත්කාර සේවාවක් කරා එදා ඉතින් ඒ වගේ ඉස්සරහට මේ මිතුරු කැල පවුරක් මෙන් හිටගෙන මේ සමාජයේ බිඳ වැටෙන දරා වැටෙන අපෙන් ඈත්ලා යන තරුණ පරපුර
අපි උන් ඒක රාසි කරගන්න මේ වැරදි කරණයට අනුගත වෙන තරුණ පරපුර යහපත් සමාජය දායක කරන්නට මේ පවුරු මිතුරු කැලේට අත්කල් බඳ ගන්නට කියලා අපි ඉල්ලනවා අපි මතක් කරනවා හැම දිනකටම අපිට ඒ වෙනුවෙන් පෙනීන්නට පුළුවන් මේ සමාජයේ අපිට ලොකු ශක්තියක් දෙන අය විමල් මහතා වගේ අය අපිට ලොකු ශක්තියක් මේ සත්‍යවන්ත සේවය කරන්නට ඔය ඇත්තන්ට පින් සිද්ධ වෙනවා මේ පුංචි නිවහනේ මේ පුංචි දරුවන්ගේ සතුට දකින්නකොට ඔබට යම් ඔබේ සිතට අස්වැසිල්ලක් වෙයි අපි ප්‍රාර්ථනා කරනවා මේ නිවහනේ මේ නිවසේන්ගේ මේ දරුවන්ගේ සුසුමක් හෙළන ගානේ ඔබට පින් සිද්ධ වෙන්න කියලා මේ පුංචි සත්‍යවන්ත කටයුතුනේ මගේ පිළිගැනීම මම අවසන් කරනවා මම නැවතත් අද පිරිසතුටින් ඔබ සමත් හැම දෙනාම ගෞරවයෙන් පිළිගන්නේ අපේ නායක හමුදුරන්ට අපි මෙසේදින් ආරාධනය කරනවා කෙටි අස්මාසනාවක් ප්‍රේම සදා පළමුවෙන් මම ආරාධනා කරනවා අපේ වෛද්‍ය සුදු ડોක්ටර් දෙහත්තට පිළිගැනීම සදා आशीर्वाद संभावनी अमृता नवीन वाड़ विनाशी महा युगी युग पुरुषी खेतीट महा परित्यागन करन अभी मेतमा हितमा पीड़े बांधव आर्यन महात्मा श्रीपातना युगी महा मेहवराक्षित करन विशेष परित्यागशील युगे අවර සංවිධානයේ අද කටුගම්පල පුරවට ඇවිල්ලා මේ ප්‍රදේශයට ඇවිල්ලා වදුරස් ප්‍රදේශයේ වයිතනේ පුංච නිවහන මේ නිවහන ඉදි කරගෙන මම හිතන්නේ මේ උදාර සම්පත් මහත්මයා ඒ මහත්මිය ඒ දරුවන්ට මහා නිවහනක් ඇටියෙත මහා ශක්තිමත් විදිහට මේ පවුල සංවිධානයේ ගොඩනැගූ මේ නිවහන විවෘත කිරීමේ ගෙතේ දීව අවස්ථාව චාරිත්‍රානුකූලව අපි ගොඩාක් සතුට වෙනවා සම්ප්‍රදායානුකූල ආගමානුකූල ධර්මානුකූලව සෙත් පිරිස අධ්‍යායනාමග්ගී මේ නිවහන විවෘත කරන්න යුතුයනවා බලන්න පිරිසක් එකතුනහම මොන තරම් දෙයක් අනතුරුවක්ද කියලා නේද අපර මතකන පුංචි කතාවක් ඔබ ඒක කෙටියෙන් කියනවා තථාගත බුදුරජාන් වහන්සේ වැඩ වාසික සමයේ වස්සක් මේ අජාසත් රජතුමාට අවශ්‍ය වුණා වජි රාජ්‍ය අල්ලා ගන්නට. කවුද අජාත සත් රජතුමාට අවශ්‍ය වුණා වජිගේ රාජ්‍ය අල්ලා ගන්නට. විශාල රාජ්‍යයක් වජි රාජ්‍ය අල්ලා ගැනීමට අවශ්‍ය වුණ වස්සක රජතුමාට කතා කළා කියනවා. කවුද මේ අජාසත් රජතුමා එමෙතුමනි මට අවශ්‍ය වෙනවා මේ වජි රාජ්‍ය අල්වා ගන්නට වජි රාජ්‍ය අල්ලා ගන්න අවශ්‍යයි ඒසා බුදුහාමුදුරු හම් වෙන උපදේශයක් අරගෙන තථාගතයන් වහන්සේ සමීපයට යන්න බුදුහාමුදුරු සාමත් කිලෝර ශරත්වර ජීවිතාරාම වැඩේ ඉන්නවා ගිහිලා මට අවශ්‍ය උපදේශය ලබා ගන්න කියලා දේවශ්‍රකාර අමාත්‍යතුමා යනවා බුදුන් හමුවට බුදුන් හමුවට ගිහිල්ලා මතක් කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ රජතුමාට අවශ්‍ය අපේ රජු අජාත සත්තු කියන රජුට අවශ්‍ය වෙනවා
වාජි දේශේ වාජි රාජ්‍ය අල්වා ගන්නට ඒසා ഇതുමා හඳහන් කළා බුදුහාමුදුරනි උපදේශයක් ලබා ගන්න කියලා ඒ රාමකද කියන බුදුහාමුදුරු එන මා හිතන්නේ පෞර සංවිධානයේ ශක්තිමත් බව මේ වාජි රාජ්‍ය වාජි දේශේ ජීවත් වෙන මිනිස්සු බුදුමාහාරයේ සමරි සම්බන්ධ බව ඔවුන්ගේ ඒක රාශී බව සමගිව රැස් වෙනවා සමගිව සාකච්ඡා කරනවා සමග විසර යනවා ඒ බලන්න එකමුතු කම කියන එක මේක බුදුහාමසේගේ දේශනාව වඩාත් හොඳට ප්‍රකට වෙනවා පොදු විග්‍රහ කරලා තියෙන මේවා නඩහන කරන වෙලාව නෙවි අපි හැම නිවසකම වැඩම කරයි චාවර මහත්මයා අපි මේ වෙලාවේ දැක්කා මේ නිවසට ආපෙලා තුන ශ්‍රීම අපිට පුදුම සංවිධානාවක් ඇති වුණා කොබල මේක මෙහෙම තිබුණ නෙවෙයි නේද මේක වටේට ශාරීරණ තිබුණා මයිදී ඔබතුමලා අර ඡාය රූප දකින්න ඇති පින්තූර හරි සංවිධානාවක් ඇති වුණා ඒ වෙලාව අපිට විතරයි මමක් යමක් කල යුතුයි කියනමත් ඒ විලාසකට ආදාහසන තියෙන්නේ කරා මම හිතන්නේ පෞර සංවිධානයේ මෙදිහත් වීම මොනතර තරම් ශක්තිමත් දෙකක් මේක ආරම්භයේ සමාරම්භයේ සනිද්ධාන් කරමින් පක් ඈත් කරා නේද මේ ආස්ථා සහර සම්බන්ධ වෙලා කවුරු එකපොත වෙලා මම හිතන්නේ අද ලොකු සතුටක් ලැබෙන වෙලාවේ අපි ඔබට ආශිර්වාද කරනවා මේ නිවහල ඉදි කරන්නට විවිධ ආකාරයේ පරිත්‍යාගයන් සිද්ධ කළ බොහෝ බැතිමතුන් ඉන්නවා අපි යමක් කරා අපි යමෝදාවක් කරා නේද ඉෂන් විවිධ ආකාරයේ වශයෙන් මේ ශ්‍රදානන් ආකාරයෙන් උදව් උපකාර කර මුදුනේ පවලක් නෙවෙයි නේද ශ්‍රී මහත්මා නේද අපි ජයකුල මහත්මා ඉදිමල් මහත්මා මුදලින් පවලක් නෙවෙයි මේ බලන්න මාරකිගේ සමුදහම යමක් ඉත ශක්තිමත් යමක් කරන්න පුළුවන් නිවහනක් ඉදි කරනවා කියන්නේ මේ ඇතගේ කාලය ශ්‍රමය ධනය මේ සියල්ල කැප කර තමයි අර මේ නිවහනක් ඉදි කරගෙන ආශිර්වාද කරමින් අවසානයේ මේ පින්කම් වෙලින් ඔබ අප හැම දෙනාටම බුද්ධාලි උතුමන් වහන්සේලා පැමිණ වැඩවලාද පරම ශාන්ත ඇති උතුම් අමා මහ නිවනේ සැනසෙන්නට මේ උතුම් පින්කම ඔබට මට හැමනම් උතුම් පාරමී ධර්මයක් වේවා වතු නිවරින් සැනසීම වේවා කියලා හැමනම් සාදු කියලා ප්‍රාර්ථනා කරයි තිරුවන් සරණයි ඇත්තටම අද දවස ගාමක වැඩගත් දවසක් මොකද මේ වගේ සත්‍යාවක් වැඩි ගන්න නේ වැඩි ගන්න වැඩි ගන්න බෑ මේ වගේ සම්ප්‍රදාය නිවහනක් වැඩි ගන්න බෑ ඒක ලබා දීම ගැන ඇත්තටම මේ සංවිධානයට මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා මොකද මටත් අවසාන මොහොතේ තමයි ඇවිල්ලා ඉස්තරේ කිව්වේ මේ එතකොට මම හිතන්නේ වැඩ කටයුතු භාගයක් විතරයි ඉවරයි ඉතින් මට මේකට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබීම ගැන මම ඉතාම සතුට වෙනවා සහ ස්තුතිවන්ත වෙනවා මේ ඔබතුමන් කියලා දෙනාට ඉතින් මේ වගේ තවත් මේ ඉතින් මේ වගේ තවත් සත්‍යයන් උපකාර කරන්න බලාපොරොත්තු වෙමින් අපිත් ඉන්නවා ඕගොල්ලෝ ගාව මේ හැමෝම මම කරන්නේ මම හිතන්නේ මේ හැමෝම ඕගොල්ලොත් එක්ක ඉන්නවා ඉතින් මේ අවස්ථාවට ආරාධනා කිරීම ගැන බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබ සැමට සම්බන්ධව ආයි මාත්මා ස්තුතිවන්ත වෙනවා මම මේ ස්ථානයේ පැමිණියාම මට ඇත්තටම ලොකු සතුටක් දැනුණා. මම දන්නවා මේ පෞර සංවිධානයේ සම්බන්ධව අපේ මම මේ පෞර සංවිධානයේ මහත්තුරුන්ට මහත්තුරු කියලා කියන්නේ මල්ලිලා කියලා කියනවා. තරහ වෙන්න එපා. හේතුව මගේම සහෝදරයෝ වගේ මට පේනවා. ඉතින් වැඩි කොටසක් ඉන්නවා ශ්‍රී ලංකා යුද හමුදාවේ වැඩ කරලා මේ රට වෙනුවෙන් කරන්න තියෙන හැම දුකක්ම විඳලා විශ්වාම ඇවිල්ලා එහෙ නැත්තම් තමන්ගේ කාලය අවුරුදු 5ත් 10ක් දවසක් කරලා ගමට ඇවිල්ලා අම්මගෙන් බීපු කිරිවලට අපි මොකක් කර මේ රටට කරන්න ඕන කියලා සත්‍යයක් අරගෙන හදවතට හැඟීමක් අරගෙන මේ සංවිධානය ගොඩනගලා මේ වගේ දේවල් කරන්නට
සත්‍ය ධෛර්ය ලැබිච්ච තුමල්ලට මම සහෝදරයෝ කියලා කතා කරන්නේ මල්ලිලා කියලා කතා කරන්නේ ඒ නිසා මෙම නිවහනේ පදිංචි ඒ ආදරණීය අම්මයි තාත්තයි ඒ ආදරණීය පුතාලා දෙන්නයි දුවයි මේ හිටපුගේ පින්තූරේ මට පෙන්නුවා මම දැක්කා අර අපේ නායක හඳුරෝ කිව්වා වගේ වටේට සාරිය එල්ලා මෙන්න මේ ගේ තමයි තිබුණ කියලා පෙන්නුවා හැබැයි හදවත් වලට දුක දැනෙන ඒ සහෝදරයන් විසින් මේ අහල පහල පදිංචි සියලු දෙනාගේ ආධාර අරගෙන අද ඉතාමත් ලස්සන මිනිස්සෙකුට තම හදවතේ සතුටින් ජීවත් වීමට හැකි මේ නිවහනක් හදලා තියෙනවා මේ වාගේ සත්‍යවන් තවත් කරනවා කියලා ඒගොල්ලෝ කිව්වා අද ඒ ආදරණීය අම්මණ තාත්තර දරුවන්ට මේ නිවහනේ කොච්චර සතුටින් ඉන්න පුළුවන්ද මෙන්න මේවා තමයි කරන්නට ඕනේ අද මේ ශ්‍රී ලංකාව ගත්තාම අනුන්ගේ සල්ලි වලින් අනුන්ගේ වාහන වලින් තැන් තැන් වලට ගිහිල්ලා සමහර මිනිස්සු කියනවා මේක මම කරා මම තමයි මේ වැඩේ කරේ කියලා හැබැයි මේ ආදරණීය දරුවෝ ටික මේ සහෝදරයෝ ටික එකතු වෙලා තමන්ගේ ශක්තිය ධෛර්යය තමන්ගේ දාඩිය මහන්සිය තමන්ගේ ධනය තමන්ගේ කාලය වැය කරලා අසල්වාසීන් සම්බන්ධ කරගෙන රාජ්‍ය හා රාජ්‍ය නෝන ආයතන සම්බන්ධ කරගෙන මෙවන් කරන සත්‍යවන් වලට අපි කෙසේ ඔබලාට ස්තුති කරන්නද කියලා මට නම් වචන නැහැ මල්ලා. මමල වචන නැහැ. මේ මාළිය ප්‍රදේශය ගත්තාම මෙහි 40ක් ඉන්නවා මේ ජීවත් වෙන කුඩා දරුවෝ හෙට දවසට මේ සමාජයේ මුණ දෙනකොට ඒ දරුවෝ නොයෙකුත් වැරදි වලට අදගෙන යනවා. නොයෙකුත් වැරදි වලට අදගෙන යනවා. ආදරණීය අම්මා තාත්තලා මේ දරුවන්ගේ බලාපොරොත්තු තියාගෙන හිටියට ඒ බලාපොරොත්තු සම්පූර්ණ බිඳ වැටලා මේ සමාජයට අපරාධකාරයෝ බිහි කරන යම් යම් පවුල් ඉන්නවා. හැබැයි මේ පවුල් වලින් නොයෙකුත් ගැහැට නොයෙකුත් කරදර හිරියට කියලා මේවන් කාලයක මේ සහෝදර ටික මේ මල්ලිලා ටික ඒ සියල්ලන්ම බය නැතුව අභියෝග ජය ගනිමින් මේ කරන සත්‍යාව පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් ආදරණීය මල්ලිලා ඔබලාට මගේ ප්‍රණාමය පුද කරන පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස්පතිතුමාගේ ඉදලා 15 ශ්‍රේණියේ නිලධාරියා වෙනුවෙන් ඔබලාට මගේ ප්‍රණාමය පුද කරනවා. ඒ වගේම මම එක ඉල්ලීමක් කරනවා මේ නිවහනේ පදිංචි අම්මගේ තාත්තගේ ඔබලාට අද ලැබිලා තියෙන්නේ මිනි බහන මේ නිවස. ඔබලා දෙන්න ඔබේ ආදරණීය දරුවෝ ඉදනාම කෙසේ මේ රටේ පොදු පුරවැසියන් කරන්ද යහපත් පුරවැසියන් කරන්ද මග බලා ගන්නට ඕන. ඔබට නිවහනක් හදා ගන්න බැරුව ඔබ දුකෙන් කල්පනා කර කර ඉන්නකොට පෙර ආත්මේ ඔබ කරන ලද පිනක් ඔබට පළ දීලා මේ සහෝදරයෝ ටික ඇවිල්ලා ඔබට නිවහනක් හදලා දුන්නා. ඔබත් යුද හමුදාවේ සේවය කරලා ඇක්සිඩන්ට් එකකට පත් වෙලා ඔබ අසරණ ළමේ ගමේ ජීවත් වෙනකොට මේ සහෝදරයෝ ටික ඇවිල්ලා ඒ සහෝදරයන්ගේ හදවත් වලට දැනෙච්චි ඒ දුක නිසා මෙන්න මේ වැඩේ කරලා අද ඔබලට පදිංචි වෙන්න පුළුවන් නිවහනක් හදලා තියෙනවා. මේගොල්ල මේ නිවහන ළඟදී හනකොට මේ නිවහන මේ ආකාරයට මිතාව ලස්සනට තියෙන්නට ඕන. එහෙම නැතුව මේක අපවිත්‍ර වෙලා මේක වටේට තනකොළ වැවිලා තිබුණොත් එහෙම ඒගොල්ලන්ට දුකක් ඇති වෙවි කියලා මම හිතනවා. එහෙමනම් ඔබතුමාලා කරන සෑම ක්‍රියාවකින්ම අපිට දැනුම් දෙන්න අපිට හැකි පමණින් මේ සියලුම දේවල් කරන්න අපි ඔබලට ශක්තිය ධෛර්යය ලබා දෙනවා අපේ උදව් උපකාර ලබා දෙනවා. නැවතත් මම අවසන් වශයෙන් කියන්නේ මිතුරු පවුර ඔබතුමාලගේ මෙතෙන්ද ගන්න තව සමාජිකව හදව ගන්න එවන් ශක්තියවන් කරන්න මේ ප්‍රදේශයේ සියලුම දෙනාට අපේ මේ නිවල් අයලා මම ලියුම් අර ෆයිල් එක බලනකොට මම දැක්කා විශාල මුදල් පරිත්‍යාග කළා තිබුණා. මම එදන නම් දන්න කට්ටියක් හිටියා නොදන්න කට්ටියක් හිටියා. ඔබලාට මෙවැනි මුදල් මේ නිවසට පරිත්‍යාග කරා කියලා ඔබලා බඩගින්න හිටියේ නැහැ. ඔබලාට ලොකු හානියක් වුණේ නැහැ. ඔබලා හැබැයි මෙතෙන් ආවට පස්සේ දකින්නකොට පුදුම සතුටක් ඔබේ හදවතට දැනෙනවා. එහෙමනම් ඔබලා සියලු දෙනාටම ඒ පරිත්‍යාග කළන ඔබලා සියලු දෙනාටම තවත් මේ වගේ දේවල් කරන්නට ඔබේ හදවතට ඒ වගේ අදහස් ලැබේවා. ඔබේ හදවතට යම් දෙයක් පරිත්‍යාග කරන්න අදහස් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් සියලු දෙනාට තෙරුවන් ප්‍රාර්ථනා කරමින් නැවතත් මෙම මිතුරු සමාජයට
असरण पाउल वलट सकदागंडम तव शक्ति धैर्य प्रार्थना कर स्तुति करना पिंदेन्दाई समाधि गोड़ा की स्तुति।